අයිබෝවන් සුබ උදෑසනක්. අදත් අපි සුපුරුදු විදිහටම සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ පුවත්පත්වල පළවී තිබෙන නවතම තොරතුරු ඔබ වෙත ගෙනෙන ගගන හිමිදිරි ආරම්භ කරන්නට අද 2019 වර්ෂයේ ඔක්තෝබර් මාස 31 වැනි බ්‍රහස්පතින්දා දවසේ ඉදින් මාසයක අවසානය අලුත් මාසයක ආරම්භය වගේම 2019 වර්ෂය අවසන් වීමටත් ඉතිරි වී තිබෙන්නේ තවත් කෙටි කාලයක්. ඒ අතරතුර ජනාධිපතිවරණයටත් තව ඉතිරි වෙලා තිබෙන්නේ දින කිහිපයක් පමණයි. මේ වකවානුවේ ශ්‍රී ලංකාවේ දේශපාලනය මොන ආකාරයෙන්ද තිබෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි සොයා බලමු. ලංකාදීප පුවත්පත මෙසේ වාර්තා කරනවා. සජිත් ජනපති නම් අගමැති මමයි රනිල් කියයි කියලා වාර්තාවක් නිමල කොඩිතුවක් විසින් මේ වාර්තාව ලංකාදීපය වෙනුවෙන් උපුටා දක්වා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරය හොබවන රජයක තමා තවදුරටත් අග්‍රහමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රහමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සඳහන් කළ පුවත අද ප්‍රධාන පුවත විදියට වාර්තා වෙනවා. කොළඹදී ඊයේ විශේෂ මාධ්‍ය හමුවකදී අග්‍රහමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබුණා. මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් රජයේ ඉදිරි සංවර්ධන කටයුතු තමන්ගේ අග්‍රහමාත්‍ය ධුරය යටතේ අඛණ්ඩව සිදු කරගෙන යන බවද රනිල් වික්‍රමසිංහ අග්‍රහමාත්‍යවරයා සඳහන් කළ බවට තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. අනතුරුව අපි තවත් පුවතක් වෙතට අවධානය යොමු කරමු. දෙමළ ජාතික සංධානයේ තීන්දුව තැපැල් ඡන්දය ඕනෑම කෙනෙකුට ලබා දෙන්න සජිත්ගේ ප්‍රතිපත්තිය බලා ඊළඟ තීන්දුව කියන්නම් කියලා මෙසේ දෙමළ ජාතික සංධානය උතුරුකරයේ දෙමළ ජනතාවට සඳහන් කරපු පුවතක් වාර්තා වෙනවා. එෆ් අස්ලම් මේ වාර්තාව ගෙනෙන්නේ අද ලංකාදීප ජාතික පුවත්පත වෙනුවෙන්. ජනපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කළ යෝජනාවලිය මෙතෙක් කිසිදු අපේක්ෂකයෙකු විසින් නොපිළිගැනීම හේතුවෙන් තැපැල් ඡන්දයේදී ජනතාව පිළිගන්නා අපේක්ෂකයෙකුට ස්වකැමැත්ත මත ඡන්දය ලබා දීමට ඉඩකඩ සැලසීමට දෙමළ ජාතික සංධානයේ ප්‍රමුඛ ගිවිසුම් ගත උතුරේ දේශපාලන පක්ෂ පහම ඊයේ ඒකමතිකව තීරණය කළ බවට දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා සඳහන් කර පුවත අද ලංකාදීප පුවත්පත මෙසේ උපුටා දක්වා තිබෙනවා. ඉතින් දෙමළ ජනතාවට ඔවුන් සඳහන් කර තිබුණා දිගින් දිගටම මෙවර ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඇහුම්කන් නොදෙන දේශපාලඥයන්ට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටින ලෙසට උතුරු සහ නැගෙනහිර පළාත්වල සිටින දමිළ ජනතාවට කෙසේ වෙතත් ඊයේ දවසේදී තැපැල් ඡන්දය සම්බන්ධයෙන් මෙසේ නිගමනයකට පැමිණ තිබෙන බවට ලංකාදීපය වාර්තා කරනවා. වනාතවිල්ලුවේ සහරන්ගේ නිවෙස අඩි ගණනක් යටට හාරලා කියලා වාර්තාවක් CIDN පරීක්ෂණ කියලා තමයි වාර්තාවන්නේ. වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි සහරන්ගේ නිවස මේ ආකාරයෙන් වල හරහා එහි කුමක් සංගවා තිබී රැගෙන තිබෙනවාද කියන කාරණාව පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණය වී නැහැ. ඉතින් මේ කාරණා සම්බන්ධයෙන් CID විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවට ලංකාදීප පුවත්පත ප්‍රධාන තොරතුරු වලින් වාර්තා කරනවා. ඉන් අනතුරුව අපි සූදානම් අද දවසේ පළවී තිබෙන වීරකේසරී දමිළ පුවත්පත වෙතට අවධානය යොමු කරන්නට යුද්ධ තිනාල් පාදිකපට උංගල් කෂ්ටංගලයි තීර්පෙන් වවුනියාවෙල් සජිත් ප්‍රේමදාස උරුදි යන්වෙන් වාර්තාවක් පළ කර තිබෙනවා. යුද්ධයෙන් පීඩාවට පත් වූ ඔබ සියලු දෙනාගේ අමාරුකම් එවැගේම ඔබගේ ගැටලු විසඳීමට මම කටයුතු කරනවා කියා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඊයේ වවුනියාවේදී පැවති එක්සත් ජාතික පෙරමුණ ප්‍රචාරක රැලියේදී සඳහන් කළ පුවත උපුටා දක්වා තිබෙනවා. එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ යුද්ධයෙන් පීඩාවට පත් වූ පුද්ගලයෙක් තමත් කියා සඳහන් කර තිබුණා. තමාගේ පියා ඝාතනයට ලක් වුණේත් කුරිරු ත්‍රස්තවාදීන් විසින් කියන කාරණාව ඉස්මතු කරමින් ඔහු කියා සිටියා යුද්ධයෙන් පීඩාවට පත් වූ පුද්ගලයෙකු වශයෙන් තමාද යුද්ධෙන් පීඩාවට පත් වූ ජනතාවගේ දුක හොඳින් හඳුන්වන බවත් ඊට පිළියම් යෙදීමට තමන් කටයුතු කරන බවත් ඔහු ඊයේ වවුනියාවේදී ප්‍රකාශ කර තිබුණා. ඉන් අනතුරුව අපි වීරකේසරි පුවත්පතේ තවත් පුවතක් වෙතට අවධානය යොමු කරමු. සජිත් වෙන්රදුම් නානේ ප්‍රදමර් යන්වෙන් තවත් වාර්තාවක්. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තමන්ම දිගටම අග්‍රහමාත්‍ය ධුරය හොබවන බවට අග්‍රහමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සඳහන් කළ පුවත අද උපුටා දක්වා තිබෙන වීරකේසරි පුවත්පත ඉන්ද්‍රම් නාලයම් තබාල් මූල වාක්කලිපු කියලා තවත් පුවතක් අපි උපුටා ගන්න වීරකේසරි පුවත්පතේමයි අද සහ හෙට යන දෙදින තැපැල් ඡන්දය භාවිත කිරීමේ කාල ලෙස
මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිවේදනය කර තිබෙනවා. ඉතින් අද සහ හෙට දිනේදී සියලුම රාජ්‍ය සේවකයන් තැපැල් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලද සියලුම රාජ්‍ය සේවකයන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවකාශය ලබා දී තිබෙනවා. ඉන් අනතුරු අපි තිනක්කුරල් පුවත්පත වෙතටත් අවධානය යොමු කරමු. සජිත් ජනාධිපති ආනාලුම් නානේ ප්‍රදමරයන් වෙන් වාර්තාවක් ජයකාන්තන් මේ වාර්තාව ගෙනෙනවා තිනක්කුරල් පුවත්පත වෙනුවෙන්. සජිත් ප්‍රේමදාස ජනාධිපතියාගේ ඉරකුම් අරසංගතෙන් ප්‍රථමරාග තාන් ඉරුපේන් එන තත්පෝදය ප්‍රථම රනිල් වික්‍රමසිංහ තෙරවිත්තුරුලාරියන් වෙන් වාර්තා කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නත් තමන් අඛණ්ඩව අග්‍රහමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළ පුවතක් වාර්තා වෙනවා. එවාගේම ගෝතාවල් මුඩියම් මෙන්රාල් උංගලාල් ගේන් මුඩියාද යන්වෙන් තවත් වාර්තාවක්, මෛත්‍රී ඉඩම් කට් කෙන්රාර් වික්කි යන්වෙන් වාර්තාවක්, ගෝටාබය රාජපක්ෂ මහතාට හැකිනම් ඇයි ඔබට බැරි කියලා මෙසේ ප්‍රශ්නයක් අසා තිබෙනවා. උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවි විග්නේශ්වරන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණවින් ජනාධිපති වෝට්පාල ගෝතබාය රාජපක්ෂතාන් අதிகாரத்திற்கு வந்தால் குறிப்பிட்ட காலத்திற்குள் புனர்வாழ்வளித்த பின்னர் தமிழ் அரசியல் கைதிகள் யாவரையும் விடுதலை செய்வார் என குறிப்பிட்டிருக்கின்றார். அவ்வாறிருப்பின் ஜனாதிபதியான உங்களுக்கு ஏன் முடியாது என்று யான்வென் பிரஷ்னக்கர திபின பவட்ட தமை வார்த்தா வண்ணம். ஸ்ரீலங்கா பொது ஜன பெருமுன பக்ஷே ஜனாதிபதி தூர அபேட்சக கோட்டாபே ராஜபக்ஷ மகதா பலேட்ட பத்வீமென் அனதுர்வ தெமல தேசபாலன் சிறக்கர்வான் நத்தினம் தெமல ரந்தபியன் நிதஹாஸ் கிரீமட்ட கட்டையத்து கரண பவட்ட ஒஹு சந்தஹான் கர திபினவா. இதின் ஒஹுட இஷ்ட கிரீமட்ட ஹேக்கினாம் ஜனாதிபதி வரையா வஷேன் ஒபட்ட ஐ மேய சிது கிரீமட்ட நொஹேக்கி யை ප්‍රශ්න කර තිබෙනවා. සිවි විග්නේශ්වරන් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා උතුරු පළාතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් රනිලෙන් කරබු නිරයිබරාද යනුවෙන් තවත් පුවතක් තිනක්කුරල් පුවත්පතේම රනිල්ගේ සිහිනය කවදාවත් ඉටු වෙන්නේ නැහැ කියලා මෙසේ සඳහන් කරන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා. තමන් නැවතත් අග්‍රහමාත්‍ය ධූරය ඔබවන බවට අග්‍රහමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිහින දකිනවා. එම සිහිනය කිසිසේත්ම සත්‍යක් නොවන බවට තමයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. ඉන් අනතුරු අපි සූදානම් අද දවසේ පළවී තිබෙන ඩේලි මිරර් පුවත්පත වෙතට අවධානය යොමු කරන්නට එහි ප්‍රධාන සිරස්තලයත් වාර්තාවන්නේ අග්‍රහමාත්‍යවරයාගේ ප්‍රකාශයමයි. Under Sajith presidency, I will continue to be the Prime Minister යන්වෙන් සඳහන් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරය ඔබවන අවස්ථාවේදීත් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවට අද ඩෙලි මිරර් පුවත්පතත් උපුටා දක්වා තිබෙනවා. මිස්ටර් සේනානායක is very much in the party and the statement made by the party's general secretary Akhila Viraj Karyavasam on Tuesday was a mistake යන්වෙන් සඳහන් කර තිබෙනවා. වසන්ත සේනානායක මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යබසම් මහතා විසින් නිකුත් කරන ලද ඒ වාර්තාව අත්වැරදීමකින් සිදු වූ බවක් බවට අද ඩෙලි මිරර් පුවත්පත උපුටා තිබෙනවා. රිමූවින් වසන්ත සේනානායක ෆ්‍රොම් ද පාටි, නෝ ඇක්ෂන් ටේකන් බයි යුනයිටඩ් නැෂනල් පාටි යට් කබීර් හසීම් කියලා සඳහන් වෙනවා. කබීර් හසීම් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා ඒ යම් අත්වැරදීමකින් සිදු වූ එකක්, ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක්ගෙන නැහැයි කියලා සඳහන් කරන වාර්තාවක්. ඉන් අනතුරු අපි සූදානම් අද දවසේ පළවී තිබෙන දිවයින පුවත්පත වෙතට අවධානය යොමු කරන්නට දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය පාස්කුදා ත්‍රස්ත ප්‍රහාරය CID පුළුල් පරීක්ෂණයකට කාදිනාල්තුමාගේ සහය ඉල්ලයි කියලා මෙසේ වාර්තාවක්. පසුගිය අප්‍රේල් මාස 21 වැනි දින ශ්‍රී ලංකාවේ සිදු වූ ඛේද වාචය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා CID පුළුල් පරීක්ෂණයකට සහයෝගය ලබා දෙන ලෙස මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන පුවත අද දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරද්දී ජනපති සජිත් උනාම අගමැති මමයි කියන කාරණාව ග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය උපුටා දක්වමින් තවත් වාර්තාවක් දිවයින පුවත්පතේ පළවන අතර වාරේ අපි තවත් පුවතක් වෙතට අවධානය යොමු කරමු. ජනාධිපතිවරණයට තව දින 16යි. තැපැල් ඡන්දය අද සහ හෙට 65,000 සමාවන්න 6,59,511ක් සුදුසුකම් ලබති කියා අද දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා. ඡන්ද මධ්‍යස්ථාන අවට මීටර 500ක් ඇතුළත ප්‍රචාරක වැඩ බැහැයි කියලා මෙසේ සඳහන් කරන පුවතක් අද දිවයින පුවත්පතේ වාර්තා වෙනවා.
ඉන් අනතුරුව අපේ තමිල් මිරර් පුවත්පත වෙතට අවධානය යොමු කරමු. තමිල් මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය නානේ ප්‍රදමර් යනුවෙන් සඳහන් වනවා. මමයි අග්‍රහ මාත්‍යවරයා කියන කාරණාව පිළිබඳව වූ පුවත පුදිය ජනනායක මුන්නණින් ජනාධිපති වට්පාල රාමචර සජිත් ප්‍රේමදාසවේ නාටින් අඩුත ජනාධිපති ආවරණ නම්බිකේ තෙරවිත ප්‍රදමර් රනිල් වික්‍රමසිංහ අවරදු ආච්චියලුම් தானே ප්‍රදමර් අද නூடாக பொருளாதார அலுவல்களை முன்னெடுப்பேன் என்கின்றார் යනුවෙන් වார்த்தාවක් පළවී තිබෙනවා. තමිල් මිරර් පුවත්පතේ රුවපි මෞබිම පුවත්පත වෙතට අවධානය යොමු කරමු. මෞබිම පුවත්පතේ සජිත් දිනුවොත් අගමැති මමමයි ජනාධිපතිවරණයට කලින් ඩොලර් මිලියන 450ක් ලැබෙන ගිවිසුමට අත්සන් කරනවා කියලා ග්‍රාමාත්‍යවරයා සඳහන් කරපු පුවතක්. ඒ වගේම තීන්දුවක් ගන්නතුරු උතුරේ තැපැල් ඡන්ද වර්ජනයක් TNA ඇතුළු උතුරේ පක්ෂ එකඟතාවයක කියලා වාර්තාවක්. කෙසේ වෙතත් තවත් මාධ්‍ය වෙනත් ආකාරයෙන් වාර්තා කර තිබුණා. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජනතාවට අවසර ලබා දී තිබෙනවා. තමන්ගේ අභිමතය පරිදි කුමන හෝ අපේක්ෂකයෙකුට තැපැල් ඡන්දය භාවිත කිරීමට හැකියාව තිබෙන බවට ඊයේ දවසේදී උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් ඒකමතිකව තීන්දු කළ බවට වාර්තා වුණත් අද මෞබිම පුවත්පත සඳහන් කරන්නේ තීන්දුවක් ගන්නාතුරු උතුරේ තැපැල් ඡන්ද වර්ජනයක TNA ඇතුළු උතුරේ පක්ෂ එකඟතාවය කියලා වාර්තාවක්. ඉන් අනතුරු අපි අද දවසේ දිනමින පුවත්පත වෙතට අවධානය යොමු කරමු. විපත් හානි හමුවේ ලත් ජයග්‍රහණයන් වසර 52කට පසු ආණ්ඩුවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ප්‍රමාණය බිලියන 91ක්. ප්‍රචාරණයට මහජන මුදල් වැය කළේ නැහැ. රජයේ අවුරුදු 5ක සංවර්ධන ප්‍රගතිය දැන්වත් කරමින් අගමැති කියයි කියලා වාර්තාවක් චන්දිමා කරුණාරත්න මේ වාර්තාව ගෙනෙන්නේ. වසර 5ක් පුරාවට ආණ්ඩුවට අධ්‍යාපන සෞඛ්‍ය නිවාස රජයේ වැටුප් විශ්‍රාම වැටුප් මහමාර්ග සංවර්ධන ආගමික සිද්ධස්ථාන සංවර්ධන ව්‍යවසායක පහසුකම් කෘෂිකර්මයේ සමෘද්ධි ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා යන සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කර 2018 වසර වන විට ආණ්ඩුවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීමට සමත් වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා. මේ අතිරික්තය වසර 52කට පසු මෙසේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රාථමික ගිණුමේ ඇති බවට තමයි අගමැතිතුමා පෙන්වා දී තිබෙන්නේ. ඉන් අනතුරු අපි අරුණ පුවත්පත වෙතට අවධානය යොමු කරමු. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සජිත් ජනපති වුණොත් අගමැති මමයි එවැනි තීරණයක් නැහැ කියලා සජිත් ප්‍රේමදාස මහතා කියන කතාවකුත් අද උපුටා දක්වා තිබෙනවා අරුණ පුවත්පතේ. කෙසේ වෙතත් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා බලයට පත්වීමෙන් අනතුරුවම ආණ්ඩුවේ අග්‍රහමාත්‍යවරයා ලෙස තමන් දිගටම කටයුතු කරන බවට සඳහන් කළා. ඒ අතර වාරේ එවැනි තීරණයක් නැහැයි කියලා වාර්තාවක් උදේජීව ඒකනායක ගෙනෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නව තනතුරු වලට පත් කරන පුද්ගලයන් අතරින් තමන් විසින් නම් කර ඇත්තේ එකම එක තනතුරක් බව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. ඒ අනුව ඔහු පසුගියදා පැවති ජන රැලියකදී එකම එක ධූරයක් සඳහා පමණක් පුද්ගලයෙකු නම් කර සිටියා. ඒ ආරක්ෂක අමාත්‍යංශයේ ධූරය හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙතට ලබා දෙනවා කියලා පොරොන්දු වූ කාරණාව විය යුතුයි. ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ ඒ තනතුර ඇරුණු විට වෙනත් කිසිදු තනතුරක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙක්ව නම් කර නොමැති බවට තමයි අරුණ පුවත්පත මෙසේ උපුටා දක්වා තිබෙන්නේ. අරුණ පුවත්පතේ තොරතුරු වලින් අනතුරුව අපි දැන් සූදානම් අදට නියමිත ගගන හිමිදිරියෙන් සමුගෙන යන්නට හෙටත් නවතම තොරතුරු රැසක් සමගින් හමු වෙමින් බලාපොරොත්තු වෙන්නේ. එතෙක් ඔබට සුබදායි දවසක්. ආයුබෝවන්.